හොඳයි අදත් අපි වෙනද වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා අලුත් තොරතුරු ගැන කතා කරන්න අලුත් තොරතුරු ගැන දැනගන්න අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ එහෙම නැතිනම් මේ වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරන්නේ පෙබ්‍රුවාරි මාසේ ඉතාලියේ අපිට ලබා දෙන දීමනා අපි අයදුම් කරලා තිබෙනවා නම් යම්කිසි දීමනාවකට බෝනස් එකකට ඒ මුදල් කවද්ද ලැබෙන්නේ කියන එක මොකද අපි කවුරුත් බලාගෙන ඉන්න දෙයක් තමයි අපි යම්කිසි දීමනාවකට අයදුම් කරලා තිබෙනවා නම් ඒ මුදල් කවද්ද අපිට ලැබෙන්නේ අපේ ගිණුමට බැරෙන්නේ කවද්ද කියන එක. ඉතින් හරියටම ඕගොල්ලන්ට මම මෙච්චර කාලයක් කියාගෙන ආවා වගේ අදත් මේ වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරනවා පෙබ්‍රවාරි මාසේ කවද්ද ලැබෙන්නේ කියන එක. ඔයගොල්ලෝ දන්නවා මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා අපිට අපි අලුත් විදියට ආයුධම් කරන්න ඕන ආසෙන්ියෝ ඕනිකෝ. නමුත් මේ ජනවාරි පෙබ්‍රවාරි මාස දෙකත් අපිට වෙනදා වගේම අපි වෙනදා ආයුධම් කරලා තිබුණු ෆැමිලියාර් විදියට ඒ වගේම ආසෙන්ියෝ ටෙම්පරානියෝ විදියට තමයි ලැබෙන්නේ. මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා ලැබෙන්නේ ආසෙන්ියෝ ඕනිකෝ එක. ඒ වගේම මේ වෙනකොට ඊසේක සම්පූර්ණ කරලා ආසෙන්ියෝ ඕනිකෝ එකට ආයුධම් කරලා තිබෙනවා නම් මාර්තු මාසේ පළවෙනිදා පටන් ගන්න මාර්තු මාසේ ඒ ලබා දෙන මාර්තු මාසෙට ලබා දෙන ආසෙන්ියෝ ඕනිකෝ එක මාර්තු මාසෙම ඔබගේ ගිණුමට බැර කරන බව තමයි අපිට ආරංචි මාර්ග තිබෙන්නේ. ඒ වගේම මේ එක්කම දැනුවත් කරන්න කැමති ඔබට නස්පි මුදල්. ඒ කියන්නේ ඔබ ආසෙන්ියෝ දිස්සොකුපත්සියෝන එක බලාපොරොත්තුව ඉන්නවනම් ඔබ ඉන්දිරිතා දිස්සොකුපත්සියෝන එක බලාපොරොත්තුව ඉන්නවනම් 9 වෙනිදායි 15 වෙනිදායි අතර ගෙවන බවට සඳහන් කරලා තිබෙනවා. 9 වෙනිදායි 15 වෙනිදායි ඒ කියන්නේ පෙබ්‍රවාරි මාසේ දෙවනි සතියේදී. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා රෙද්දිතෝ චිත්‍රනාංශා. රෙද්දිතෝ චිත්‍රනාංශා ඒ 14 වෙනිදා 15 වෙනිදා වෙනකොට ගෙවන බව තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඉතාලි රජය දැනුවත් කරලා තිබෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කාර්තා කුයිස්ටි. එහෙම නැත්නම් අපි මේකට කියනවා සෝෂල් කාඩ් කියලාත් කියනවා. මේක අලුත ඉපදුණු දරුවන් වෙනුවෙන් ලබා දුන්න දීමනාවක්. එම කාඩ් පතට බැර කරනවායි කියලා තිබෙනවා දෙවනි සතිය ඉතර වෙනකොට. එම නැත්තම් පළවෙනි සතිය වෙන්නත් පුළුවන් කියලා තිබෙනවා. ඉතින් දෙවනි සතිය වෙනකොට ඔබගේ කාර්තා කුයිස්ති කියන කාඩ් පතට එම මුදල් බැර කරන බව තමයි තිබෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපි කලක ඉඳලා කියනවා බෝනස් රෙන්සි කියලා. ඒ වගේම ඉර්ෆෙප් ඒ බදු මුදල් වලින් අපිට නැවත මුදලක් ලබා දෙනවා. ඉතින් අපි කෙටි නාමයෙන් තමයි බෝනස් රෙන්සි කියලා. නමුත් ඒක ඉර්ෆෙප් කියන නාමට මාරු වුණා. එම මුදලත් 19 වෙනිදා 20 වෙනිදා ඉතර වෙනකොට ඔබගේ ගිණුමට බැර කරන බව තමයි කියන්නේ. ඒ වගේම ඒක බූස්ට් පාගයකට එකතු වෙන අය ඉන්නවා නම් බූස්ට් පාගයකට එකතු කරනවයි කියන එක තමයි තිබෙන්නේ. ඉතින් මේ දීමනා එක්කම අද මේ වීඩියෝ එකෙන් මම උත්සාහ කරේ මේ පෙබ්‍රවාරි මාසේ ලබා දෙන දීමනා කවද්ද ලැබෙන්නේ කියන එක ඔබව දැනුවත් කරන්න. ඊට අමතරව ඔබට තවත් එක දෙයක් කියලා දෙන්න ඕන. මොකද මේක ගොඩක් දෙනෙකුට ඇති වෙච්ච ප්‍රශ්නයක්. කීප දෙනෙක්ම මට මේ වෙනුවෙන් කතා කරා අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි ස්පීඩ් අංකයෙන් ඉන්ස් නිල වෙබ් අඩවියට ඇතුල් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා අපිට ඉම්ස් නිල වෙබ් අඩවියට ඇතුල් වුණාම අපිට බලා ගන්න පුළුවන් අපිට කවද්ද ලැබෙන මුදලක් බෝනස් එකක් තිබෙනවා නම් කවද්ද ඒක ලැබෙන්නේ කියලා. ඒ වගේම ඉම්ස් නිල වෙබ් අඩවියෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ වාර්ෂික ආදායම. ඒ කියන්නේ කුඩ් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි කොන්ත්‍රිබූති ඉම්ස් එහෙම නැත්නම් අපි රජයට ගෙවන බදු මුදල් ඒවා සම්බන්ධව අපිට බලා ගන්න පුළුවන්. මේ ඉම්ස් නිල වෙබ් අඩවියට ගියාම අපිට බොහෝ දේවල් බලා ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් අපිට ලැබෙන සෑම දෙයක්ම බලා ගන්න පුළුවන්. නමුත් මේ අපි ස්පීඩ් අංකය පාවිච්චි කරලා තමයි අපි ඉම්ස් නිල වෙබ් අඩවියට ඇතුල් වෙන්නේ. සමහර අවස්ථාවලදී මේ ඉම්ස් නිල වෙබ් අඩවියට ඇතුල් වෙනකොට ඒ ස්පීඩ් අංකය ඇතුළත් කළා ඒ ඇතුල් වෙන අවස්ථාවේ මගදී මේක නතර වෙනවා. මගදී නතර වෙලා සමහර අය හිතනවා මේක අපි බ්ලොක් වුණා කියලා. ඒ කියන්නේ එතනින් යට ඇතුල් වෙන්න බෑ. මම ඕගලන්ට මේ එකම පෙන්වන්නම්. ඉම්ස් නිල වෙබ් අඩවියට ඇතුල් වෙනකොට මගදී මේක නතර වෙනවා. බ්ලොක් වෙනවා වගේ. එතනදී සඳහන් වෙනවා
ඔගොල්ලන් දන්නවා ඇති ටෙලිෆෝන් අංක දෙකක් වගේ අංක දෙකක් තිබෙනවා. මේ ටෙලිෆෝන් අංක දෙක වගේ අංක දෙකක් තිබෙනවා. එතනින් මෙයාට තව ඉස්කොටු දෙකක් තිබෙනවා. ඒ ඉස්කොටු දෙකක් තිබෙනවා. මෙතනින් යාට මේ ප්‍රෝග්‍රෑම් එක මේක ඉදිරියට යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට IMS නිල වෙබ් අඩවියට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ගොඩක් දෙනෙක් හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක බ්ලොක් වුණා කියලා. ඉතින් මේක Tamanට ඉදිරියට වැඩ ටික කරගන්න විදියක් නැතුව සමහර අය එක එක විදියට හිතන්න පටන් ගන්නවා. තමන්ගේ ස්පීඩ් අංකය බ්ලොක් වුණා කියලා. එහෙම නැත්නම් තමන් ඇතුල් වෙන IMS නිල වෙබ් අඩවියට ඇතුල් වෙන්න ලබා දෙන්නේ නැහැයි කියලා. මේ වගේ අදහස් එක එක කෙනා එක එක විදියට හිතනවා. නමුත් ඇත්තටම වෙන්නේ අපි සමහර අවස්ථාවල කලක් මේ ස්පීඩ් අංකය පාවිච්චි නොකර හිටියොත් අපි සමහර අවස්ථාවල එක දිගටම අපි IMS නිල වෙබ් අඩවියට ඇතුල් වෙන්න උත්සාහ ගන්නවා නම් ඒ අවස්ථාවලදී අපිට එකවර ඇතුල් වෙන්න ලබා දෙන්නේ නැහැ මේ ස්පීඩ් අංකයෙන් මේ IMS නිල වෙබ් අඩවියට. ඒක මගදී නතර වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ ස්පීඩ් අංකය මේක අජොර්නමෙන්ට් එකක් කරනවා ඒගොල්ලෝ. මොකද එක්කෝ අපි මේක පාවිච්චි නොකර ඉඳලා තිබෙනවා මේ අපේ ස්පීඩ් අංකය. එහෙම නැත්තම් අපි මේක නිතර නිතර මේ IMS නිල වෙබ් අඩවියට ඇතුල් වෙලා තිබෙනවා. මෙතනදී මේගොල්ලන්ට බලා ගන්න ඕන මේ ඇත්තටම මේ ඇතුල් වෙන්නේ මේ ස්පීඩ් අංකයේ අයිතිකරුද කියන එක. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ මේ අතරමඟදී අපි IMS නිල වෙබ් අඩවියට ඇතුල් වෙනකොට අතරමඟදී බ්ලොක් කරනවා. අතරමඟදී නතර වෙනවා. නතර වෙලා මම අර පෙර කිව්වා වගේ මේ ස්පීඩ් අංකේ බ්ලොක් වුණාම කිසිම කෙනෙක් ඒ කියන්නේ මට කතා කරපු අය නම් දන්නේ නැහැ මේ මොකද්ද සිද්ධ වුනේ. සමහර අවස්ථාවල මම ඇතුල් වෙනකොට මට මෙතන ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැති හේතුව මෙතනින් එනවා ටෙලිෆෝන් අංක. මම අර පෙර වීඩියෝ එකේ කිව්වා වගේ ටෙලිෆෝන් අංක දෙකක් වගේ එනවා. මෙන්න මෙතනින් ටෙලිෆෝන් අංක දෙකක් වගේ ඉලක්කම් ටිකක් එනවා. එයාව මේ ඉදිරියේ තිබෙනවා ඉස්කොටු දෙකක්. මේ ඉස්කොටු දෙකට තමයි අර මම කියන ඔබගේ ටෙලිෆෝන් එකට එන ඔබගේ දුරකථනයට එනවා මැසේජ් එකක්. ඒ වගේම ඔබගේ ඊමේල් අංකයට එනවා මැසේජ් එකක්. මේ ඊමේල් අංකයට එන මැසේජ් එකයි ටෙලිෆෝන් එකට එන මැසේජ් එකයි එවන්නේ මේ ඉලක්කම් කීපයක්. මේ ඉලක්කම් කීපය මැච් වෙනවා මෙන්න මේ ටෙලිෆෝන් අංක දෙකට. මේ මැච් වෙනකොට මේවට ඇතුල් කරන්න ඕන. ඇතුල් කරලා ඉන්වියාර කරාම ඔන්න මේ ප්‍රෝග්‍රෑම් එක නිකම්ම වැඩ කරනවා. මේ ස්පීඩ් එකෙන් අපිට ඇතුල් වෙන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නෙවෙයි, මෙතන සිදුවෙන්නේ අජර්නමෙන්ට් එකක්. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේක ඔබ ඇතුල් වෙනකොට ඔබගේ අතින් වෙන වරදක් නෙවෙයි. එහෙම නැතිනම් මේක IMS නිල වෙබ් අඩවියේ තිබෙන වරදක් නෙවෙයි. නමුත් ඔබගේ ස්පීඩ් අංකය අලුත් වැඩියා කරන්න අජර්නමෙන්ට් එකක් කරන්න ඕනින්දයි මේ අතර මගදී බ්ලොක් කරන්නේ. මම අර පෙර කිව්වා වගේ සමහර වෙලාවට අපි කාලයක් යනකම් පාවිච්චි කරන්නේ අපේ ස්පීඩ් අංකය. සමහර වෙලාවට අපි එක පිටම පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට බලා ගන්න ඕන මේ ඒ පුද්ගලයාමද කියන එකයි. අන්න ඒ නිසා. ඉතින් මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මම දැන් කියලා දුන්න විදියට ඔයගලන්ට තේරෙනවා ඇති. ඒ නිසා මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේක අජර්නමෙන්තු කිරීමක්. මම පෙර කිව්වා වගේ. එහෙමනම් අදත් ඔබ මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් දැනුවත් වෙන්න ඇති, දැනගන්න ඇති. මම හිතනවා මේ දේවල් අපි ඉතාලියේ ජීවත් වෙන අපේ ජීවිතවලට වැදගත් කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔබ බැලුවා වගේ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.